2022 තරඟ වාරයට අලුතෙන්ම එකතු වුණු කණ්ඩායම් දෙක එනම් ගුජරාත් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කියන කණ්ඩායම් දෙකම මේ වන විට ප්ලේඔෆ් වඩයට සුසුකම් ලබා තිබෙනවා. ඒ විශේෂත්වයක් ඔවුන් පළවෙනි තරඟාවලියෙන්ම සුපිරි දස්කම් පෙන්වීමට සමත් වී තිබෙනවා. විශේෂම දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් කණ්ඩායම ඔවුන් අවසාන වටයට සුසුකම් ලබා හමාරයි. මේ වන විට ලක්නව් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 18ක් සමගින් තරඟ 14යි තරඟ 9ක් ජය ගනිමින් මේ වන විට ඔවුන්ගේ සියලුම තරඟ අවසන්. තරඟ 14යි කණ්ඩායමකට හිමිවන්නේ. තරඟ 70යි තරඟාවලියේ තිබෙන්නේ. තවත් තරඟ 4යි ඉතිරිව තිබෙන්නේ. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඒ අනුව අවසන් වටයට යාමට නොහැකි වෙනවා. ඔවුන් තරඟ 14න් ප්‍රසාද ලකුණු 12යි තරඟ 6යි ජයග්‍රහණය කර තිබෙන්නේ. එසේ වෙතත් සුපිරි තරඟයක් පැවැත්තුණා. ලක්නව් කණ්ඩායම පන්දුවාර 20දී කිසිදු කඩුල්ලක් නොදෙවි ලකුණු 210ක් ලබා ගන්නවා. ඒ IPL ඉතිහාසයේ ආරම්භක කඩුල්ලක් සඳහා වන වාර්තාගත ඉහළම සම්බන්ධතාවය. එය වාර්තාවක් සුපිරි ශතකයක් වාර්තා කළ ඩී කොක් පන්දු 70කදී ලකුණු 140ක් ලබා ගන්නවා. එයට 6 සහ 4 පාරවල් 10ක් ඇතුළත් කේ රාහුල් අනගි සහයක් ලබා දෙමින් ලකුණු 68ක් ලබා ගන්නවා. පන්දු 51කදී පිළිතුරු නිර්ම ක්‍රීඩා කර නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසාන පන්දුවාරයේදී තමයි පරාජයට පත්වන්නේ. ඉතාම තියුණු තරඟයක් බවට පත්වන අවසාන පන්දුවාරය වන විට කෙසේ වෙතත් ලකුණු 208ක් පමණ ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. අවසාන පන්දුවේදී කඩුලක් දැවී යනවා. කඩුලු 8ක් විදිහට සඳහන් වෙනවා. ශ්‍රේස් අයර් නායකයා ලකුණු 50ක් පන්දු 29කින්, රානා පන්දු 22කින් 42ක්, බිලින්ස් පන්දු 24කින් 36ක් වැනි කණ්ඩායමේ සහයෝගයෙන් ඔවුන් ලකුණු ලබා ගත්තා. නමුත් අවාසනාවන්ත ලෙස තවත් ලකුණු දෙකක් හෝ ලකුණු තුනක් ලබා ගැනීමට නොහැකිව තරඟය පරාජයට පත්වනවා. විශේෂම සඳහන් කළ යුතුයි නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණයේ ආසන්නයට ගෙනාවේ රින්කු සිං පන්දු 15කින් ලකුණු 40ක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. අයේ පහරවල් 4යි 4 පහරවල් 2ක් සමගින් අයේ පහර 3ක් එල්ල කළ සුනිල් නායන් පන්දු 7කදී ලකුණු 21ක් නොදෙවි ලබා ගැනීමට සමත් වුණා. මාකට් ස්ටොයිනිස් තමයි අවසාන පන්දුවාරය යැවීමට බාරගත්තේ. විශේෂම දුෂ්මන්ත චමීර සිටියේ නැති නිසා පළමු පන්දු 4ට 6 පහරවල් 2ක් සහ 4 පහරක් සමගින් ලකුණු 18ක් රැස් කිරීමට රින්කු සිං සමත් වීම අතිශය විශේෂ සිදුවීමක්. ඒත් අවසන් පන්දු 2කදී තමයි තරඟයේ ජයග්‍රහණය කරන්නේ ලක්නව් කණ්ඩායම. ලකුණු 3ක් පමණයි අවශ්‍ය වුණේ එම පන්දු 2කදී. රින්කු සිං සහ උමේෂ් යාදව් උදාවා ගනිමින් තරංගයේ ජය ලක්නව් කණ්ඩායම හිමි කර දෙනවා. එහිදී විශේෂම මතක් කළ යුතුයි රින්කු සිං දවා ගැනීම සඳහා එවන් ලුවිස් සුපිරි උඩ පන්දුවක් රැක ගන්නවා. එයින් තමයි අනිවාර්යයෙන්ම තරංගයේ ජයග්‍රහණය කරන්නේ. ඒ අනිවාර්යයෙන්ම කිව යුතුයි. මුල් පන්දු 4 ඉතාමත් හොඳින් කර අවසාන පන්දු 2 හරි හැටි ලකුණු ලබා ගැනීමට නොහැකි වීම නිසා තමයි කොල්කටා කණ්ඩායම පරාජයට පත්වන්නේ. විශේෂයෙන්ම තරඟයේ ජයග්‍රහණයට හේතු වන්නේ නම් ලෙවිස්ගේ උඩ පන්දුව බව නම් අනිවාර්යයෙන්ම කිව යුතුයි. ඒ අනුව මේ වන විට අංක 3 සහ අංක 4 සඳහා තරඟ වෙදින්නේ සහ එම තරඟයේ තිබෙන්නේ කණ්ඩායම් 3ක් අතරේ පමණයි පැහැදිලිවම. ඒ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ වනිදු හසරංග නියෝජනය කරන RCB කණ්ඩායම කියන කණ්ඩායම් 3 අවසාන ස්ථාන 2 ලබා ගැනීම වෙනුවෙන් ඉදිරි තරඟ 4 ක්‍රීඩා කරනු ඇති. ඒ වගේම තව එක් අවසන් අවස්ථාවක් තිබෙනවා අවසාන තරඟයේදී. ඒ තමයි පංජාබ් කිංස් සහ සන්රයිසර්ස් කණ්ඩායම් දෙකට ඔවුන් තරඟ 13 බැගින් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 12 බැගින් කණ්ඩායම් දෙකම ලබාගෙන තිබෙන්නේ. මෙහි එක් අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි ප්‍රසාද ලකුණු 14ක් ලබාගෙන තිබෙන දිල්ලි කැපිටල්ස් RCB කියන කණ්ඩායම් දෙක ඔවුන් මුහුණ දෙන අවසාන තරඟයේ පරාජයට පත් වුණොත් හදිසියේ හෝ පංජාබ් කිංස් සහ සන්රයිසර්ස් අතර පැවැත්වෙන තරඟයෙන් ලකුණු ලබා ගැනීමේ වේගයත් ඉතාමත් හොඳින් තබා ගනිමින් ප්‍රසාද ලකුණු 14ක් බවට පත් වුණොත් අංක 4ට ඒමට විරල අවස්ථාවක් තිබෙනවා. නමුත් ඒ තීරණය වන්නේ දිල්ලි කැපිටල්ස් සහ RCB කණ්ඩායම් දෙක ඔවුන් මුහුණ දෙන අවසන් තරඟය පරාජයට පත් වුණොත් පමණයි කියන කාරණය නම් බලා සිටීමට සිදු වෙනවා. හැබැයි දිල්ලි කැපිටල්ස් හෝ RCB කණ්ඩායම් කියන කණ්ඩායම් දෙක ඉතිරිව ඇති තරඟයේ ජයග්‍රහණය කරොත් එවිට ඔවුන්ගේ ප්‍රසාද ලකුණු 16ක් බවට පත් වෙනවා. එවිට පංජාබ් කිංස් සහ සන්රයිසර්ස් කණ්ඩායම් වලට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ප්‍රසාද ලකුණු 14ක් ලබාගෙන 4 වන ස්ථානයට පැමිණීමට. ඉතින් අවසාන තරඟ 4 තියුණුයි. ඒ තරඟවල ප්‍රතිඵල මත අවසාන කණ්ඩායම තේරීමට නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.